දැන් අපි දැක්කා විශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කවදාකටත් වඩා අර්බුද රාශියකට මුහුණ දීලා තියෙනවා කියන එක අපිට පේන්න තියෙනවා. හරි. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න විශේෂ විශේෂඥ වෛද්‍යවරු මේ රටින් පිටවියාම ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අනෙකුත් වෘත්තීය වේදීන් රටින් පිටවියාම ඒ වගේ විශාල ලෙස ඒ ශේස්ත්‍රයේ ඉන්න අය දැන් මේ ශේස්ත්‍රයේ දාලා විදේශගත වෙලා තියෙන එක පිළිගන්න වෙන කාරණාව. ඒක සම අපි ගත්තොත් එමේ මේ රටේ තිබෙන ආර්ථික தත්ත්වය සමාජීය தත්ත්වයත් එක්ක පෞගේ කාලෙම මේ රටින් එළියට යන්න හොඟක් අය ගියේ එක අපි සියලු දෙනාම දන්නවා. ඊළඟ කාරණාව තමයි අපි දැක්කා විශේෂයෙන්ම දැන් මේ සෞඛ්‍ය ශේස්ත්‍රයේ ඇතු වෙලා තිබෙන බෙහෙත් හිඟකම් පෞගියද අපි දැන් අපි දන්න විදියට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාම ප්‍රකාශයට පත් කරා බෙහෙත් වර්ග 700ක් වගේ ඉංගයක් තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර සංවිධාන විසින් කරපු පරීක්ෂණ විසින් ඒගොල්ලොම දැන්නුවා විශාල බෙහෙත් ඉංගයක් තියෙනවා, වෛද්‍ය උපකරණ පිළිබඳ ඉංගයක් තිබෙනවා. ඒ වගේම අනික් ස්කෑන් යන්ත්‍ර ඒ වගේම අවශ්‍ය යන්ත්‍ර උපකරණ වැඩ කරන්නේ නැහැයි කියලා මතුවලා තිබෙන එක විශාල ලෙස ඒ පෞගිය කාලෙම මතු වුණා. ඊළඟට රෝහල් වල බිලියන ගණන් විදුලිය බිල් ගෙවලා නැහැ කියන එකත් වාර්තා වුණා. මේ කොළඹ තියෙන ප්‍රධාන රෝහල් වල විදුලි බිල ගෙවලා නැහැ. මං හිතන්නේ බිලියන 30කට වඩා තියෙනවා ඒ විදුලි බිල්. ඒව ගෙවලා නැහැ. ඊළඟට සැපයුම් කරුවෝ ඉන්නවා ආණ්ඩුවට බෙහෙත් සපේන ඒ සැපයුම් කරුවන්ට රුපියල් බිලියන 40ක් විතර වගේ හිඟයක් තියෙන ඒව ගෙවලත් නැහැ. නමුත් මොනා හරි මුදලක් හම්බ වුණොත් සැපයුම් කරුවෝ 3 දෙනෙක්ට නැත්නම් දෙන්නෙක්ට තමයි මේ මුදල් බෙදිලා යන්නේ. දැන් අපි මේ වැනි ප්‍රශ්න රාශියක් මතුවලා තියෙන වෙලාවක ඊළඟට බෙහෙත් වල ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නේ මතුවුණා. අපි දැක්කා සමහර අවස්ථාවවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමහර බෙහෙත් වෙළඳ පොලෙන් අයින් කරගත්තා. කියන ගුණාත්මක භාවයෙන් අඩුයි කියලා ඒගොල්ලෝ පිළිගත්තා. අපි දැක්කම මේ අවුරුද්දේ විතරක් 2023 විතරක් ගුණාත්මක භාවයෙන් අඩු බෙහෙත් වර්ග 43ක් අයින් කරගෙන තියෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට ගියාම බලන්න පුළුවන්. මේ ඖෂධ නීතිගත සංස්ථාවේ වෙබ්සයිට් එකට ගියාම 43ක් අයින් කරගෙන තියෙනවා. ඊළඟට බෙහෙත් විෂ වෙලා තමන්ගේ ජීවිතේ නැති කරගත්ත විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට අර ඇස්වාට්ටුවට කියලා තමන්ගේ ඇස් වලට බෙහෙත් ගන්න කියලා ඇස් ටික අන්ධ කරගත්ත විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙනම් මේ සෞඛ්‍ය ශේත්‍රයේ තුල විශාල අර්බුදයක් තියෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි බෙහෙත් වල මිල ගණන් පිළිබඳ තියෙන අර්බුදය. ඊගෙන සමහර බෙහෙත් 100ට 300ක් වැඩි කරලා විකුණනවා. සමහර බෙහෙත් 100ට 700ක් වැඩි කරලා විකුණනවා. සමහර බෙහෙත් විකුණනවා 100ට 500කින් වැඩි කරලා බෙහෙත් විකුණනවා. එතකොට සමහර ඒවා බෙහෙත් ඇවිල්ලා තිබෙනවා විශේෂයෙන්ම NMR එකේ ලියාපදිංචි වෙන්නේ නැතුව බෙහෙත් ගෙනල්ලා විකුණලා තියෙනවා. ඉතින් මේ අර්බුද ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වුණාම එයා මොකද කරන්නේ? එයා අර්බුද වලට උත්තර දෙන්නේ නැතුව සුපිරි හෝටලයකට මාධ්‍යවේදීන් කැඳවලා ඒ මාධ්‍යවේදීන්ට ප්‍රසම්පාදනය කරන්නේ කොහොමද කියලා උගන්වනවා අය. අපි දැක්කා යාගේ මේ ඊයේ හොඳට මාධ්‍යවේදී ඔක්කොම සුපිරි හෝටලයකට ගෙනල්ලා ඒගොල්ලන්ට හොඳට අවශ්‍ය පහසුකම් ඔක්කොම ලබා දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන ඒ ඉහළ නිලධාරීන් ටික ඔක්කොම වාඩි කරගෙන එන දේශනයක් දෙනවා ප්‍රසම්පාදනය හා ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය ගැන හා හදිස්සි මිලදීම් ගැන ඇමතිතුමා. දැන් ඒක දැන් තියෙන ප්‍රශ්නේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔඩිටෝරියම් එක තියෙනවා. ඇයි ඒ ඔඩිටෝරියම් එක තෝරගත්තේ නැත්තේ? ඊළඟට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය තියෙනවා. එතනක් තියෙනවා වැඩමුළු පවත්වන්න පුළුවන්. ඊළඟට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තියෙනවා. දැන් ඒ තුනම අතරලා සුපිරි හෝටලයකට යනවා. කවුද වියදම් කරේ? කාගේ සල්ලිද? ඒක අපි අහන්නේ. ඔය සුපිරි හෝටලෙට වියදම් කරේ කවුද? ඖෂධ මාෆියාවද? ඒක අපි අහන්නේ අමතුමාට. කවුද ඒකට වේදන් කරේ? ඉතින් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය ඕක කරන්න තිබුණා නේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔඩිටෝරියම් එකේ ඕක කරන්න තිබුණා නේද? සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ තිබෙන ස්ථානේ
නැත්තම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කරන්න තිබුණානේ. ඒ ඔක්කොම අතහැරලා දාලා මාධ්‍ය වේදීන් ටික අරගෙන යනවා සුප්‍රිය හෝටලයකට අරගෙන ගිහිල්ලා එතන උගන්වනවා ඒගොල්ලන්ට මෙහෙම තමයි වැඩේ වෙන්නේ කියලා. දැන් මම කියන්න ඕනේ ඇමතිතුමා වරදගත්ත තැනක් තියෙනවා. ඇමතිතුමාගේ කතාව එයා කියනවා හදිස්සි මිලදීම් කරන්නේ අපි හැමදාම ක්‍රම කරන විදිහට තමයි. එයා කියනවා හදිස්සි මිලදීම් අතරයි සාමාන්‍ය මිලදී ගෙන අතර වෙනසක් නැහැ. අර වගේම ටෙන්ඩර් ක්‍රියාපටි පාටි යනවා ප්‍රසම්පාදන ක්‍රමවේද යනවා ඒ ඔක්කොම කියලා තමයි අපි කරන්න කියලා ඇමතිතුමා මම දැක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවේ කිව්වා. එතුමා එකක් කිව්වේ නැහැ. ඒක හැංගුවා. ඒක මාධ්‍ය වේදිකුත් හැව්වේ නැහැ. මම දන්නා එතන හිටු මාධ්‍ය වේදිකින් ඒක තේරුම් නැත්තේයි කියලා. හදිස්සි මිලදීම් කියලා කියන්නේ වැඩි ගානකට මිලදී ගන්නවා. ඒකයි හදිස්සි මිලදී ගැනීම වලට යන්නේ. රුපියල් 7000කට ගන්න පුළුවන් එක රුපියල් 70000කට ගන්නවා ගිහිල්ලා. රුපියල් 700කට ගන්න පුළුවන් එක රුපියල් 7000කට ගන්නවා ගිහිල්ලා. රුපියල් 500කට ගන්න පුළුවන් එක රුපියල් 40000කට ගිහිල්ලා ගන්නවා. ඒකයි හදිස්සි මිලදීම් වලට යන්නේ. හදිස්සි මිලදීම් වලට ගිහිල්ලා වැඩි ගණන් වලට බෙහෙත් ගන්නවා. ඒකයි අපි කියන්නේ අයි හදිස්සි මිලදීම් වලට යන්නේ. හදිස්සි මිලදීම් වලට ගියාම ලෝකල් මාකට් එකෙන් බෙහෙත් ගන්නේ. ඒ මේ මා මේ මෞෂද ඖෂධ මාෆියාවේ ඉන්න කීප දෙනෙක්ගෙන් තමයි හදිසි මිලදීම් කරලා තියෙන්නේ. අපි අහන්නේ ඒකයි මෙච්චර මිලදී ගන්නේ මෙච්චර මුදලට වැඩි ගණන් වලට මිලදී ගන්නෙ ඇයි? ඒකේ කොමිස් මුදල කාටද යන්නේ? කවුද ඒකෙන් හම්බ කරන්නේ? ඇයි මේ හදිසි මිලදීම් කියලා විශාල මුදල් ප්‍රමාණයක් මේකට වැය කරන්නේ? හැමතුමා ඒක කිව්වේ නැහැනේ. අනිත් ඔක්කොම හරි ක්‍රම සම්පාදනයත් ඒ විදිහට ටෙන්ඩරයත් ඒ විදිහට ඒ ඔක්කොම හරි. නමුත් හදිස්සි මිලදීම් වල කරන්නේ අපි සාමාන්‍ය මිලදී ගැනීම වල ගන්න මිල ගණන් වලට වැඩිය 100ට 500ක 700ක සමහර බෙහෙත් වර්ග 100ට 1000කට වඩා එහායින් ගිහිල්ලා තමයි මේ මිලදී ගැනීම කරලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ ඇයි ඇමතිතුමා ඒක ගැන නොකියුවේ? යායක සාමාන්‍යකරණය කරනවා. ඒ කියන්නේ හදිසි මිලදී ගැනීමයි සාමාන්‍ය මිලදී ගැනීමයි ওই දෙකම එකයි කියලා. ඉතින් එහෙමනම් ඉතින් ඔක්කොම හදිසි මිලදීම්ම කරගන්න පුළුවන්. ඔය හදිසි මිලදීම් ගැනීම කියලා නමක් දාගන්න ඕනේ නැහැනේ. ඒකයි මං කිව්වේ ඇමතිතුමා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ වංචාවක් කරා. දැනදැනම පොලේ වහලා ගැහුවා. ඔක්කොම කියලා කියලා හදිසි මිලදීම් කරවල අවශ්‍යම දේ මිල ගණන්. ඒක තමයි හදිසි මිලදීම් වල දින ලොකුම ප්‍රශ්නේ. අපි සාමාන්‍ය මිලදී ගැනීම වලට ගන්නවට වැඩිය 100ට 500කට 100ට 1000කට වඩා එහා ගිය මිය ගණන් වලට අපි ගන්නෙ. ඒක හැමදේ තුමා කිව්වේ නැහැ. ඒක මට හරි කනගාටුයි. මාධ්‍ය වේදිකුත් ඒක හැව්වේ නැහැ. කවුරුවත් ඒක ප්‍රශ්න කරේ නැහැ. ඒකයි මේක තමයි මේ සෞඛ්‍ය ශිෂ්ටිය ඇති වෙලා තියෙන මේ මාෆියාව. මේ බෙහෙත් මිලදී ලංකාවට බෙහෙත් ආනයනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙහෙත් සපයන මාෆියාවක් ඉන්නවා. ඒ මාෆියාව මිල පාලනය කරන්නේ නැහැ එන්නේ මාර එක. ඒකයි අපි කියන්නේ. ඒ මාෆියාවට හිතන හිතන ගණන් වලට මිල තීන්දුව කරනවා. හැම අවුරුද්දෙම ලෝකයේ බෙහෙත් වල මිල ගණන් අඩු වීගෙන යන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අපි මේ ඖෂධ ගැන අපි ඒ තියෙන විශේෂඥවරු කතා කරාම ඒගොල්ලෝ අපිට පෙන්නනවා ලෝකයේ බෙහෙත් වල මිල ගණන් වැඩි වීගෙන යන්නේ නැහැ. බෙහෙත් වල මිල ගණන් අඩු වීගෙන යන්නේ. නමුත් අපේ රටේ බෙහෙත් ගෙන්නන මේ බෙහෙත් මාෆියාව හැමදාම මිල ගණන් ඉහළ දීගෙන යනවා. මේ මිල ගණන් වැඩි වෙනවා. මේ මිල ගණන් අඩු වෙන්නේ නැහැ. මේ මිල ගණන් වැඩි වීම වල වාසිය මේ මුදල කාටද යන්නේ? ඒකයි තියනේ මේ ගැටලුව. ඒකයි අපි මේ කියන්නේ. මේ රටේ ඉන්නවා ඖෂධ මාෆියාව දෙතුන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ දෙතුන් තුන් දෙනාට අවශ්‍ය විදියට තමයි මිල ගණන් තීරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ මාකට් එක අසුරුවන්නේ. ඒගොල්ලන්ගෙන් තොර එන්න NMR එක කාටවත් ලියාපදිංචිය දෙන්නේ නැහැ. ඒගයි අපි කියුවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේම මේ ඖෂධ මාෆියාව මේක අසුරනවා. ගෙවීම් කරනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන ඒ මුදල් ප්‍රමාණය 60%ක් 70%ක් මුදල් යන්නේ ඒ තුන් දෙනාට තමයි. ඒ තුන් දෙනාට තමයි වැඩිම මුදල් ටික ගෙවන්නේ. ඒකයි අපි කිව්වේ දැන් මේකේ තියෙනවා මේක තමයි ඇමතිතුමා උත්තර දෙන්න ඕන එක. ඇමතිතුමා මිල ගණන් ගැන කියන්නේ නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ලංකාවට ගේන බෙහෙත් වලින් බ්‍රෑන්ඩඩ් බෙහෙත් වලට වඩා අනිත් බෙහෙත් වල ගණන් වැඩියෙන් තියෙනවා. බ්‍රෑන්ඩඩ් ඒවා ඊට වඩා අඩුයි.
දැන් හොඟා පොය බෙහෙත් එන්නේ බ්‍රෑන්ඩඩ් බෙහෙත් නෙමෙයි. ඒතකොට ඒ බ්‍රෑන්ඩඩ් බෙහෙත් වලට වඩා බ්‍රෑන්ඩඩ් නැති වල බිල ගණන් වැඩියෙන් විකුණනවා. ඒකයි කිව්වේ මේක මාෆියාවක් මේක තියෙන හැමතිතුමා හැමතිතුමා මේක හැමතිතුමාත් මේක වහනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනුත් මේක වහනවා. මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් මේ ගසා ගන්නෙ. අහිංසක රෝගීන්ගේ මුදල් මේ ගසා ගන්නෙ. ඒකයි අපි කියන්නේ හැමතිතුමා අදිසි මිලදීම් බිනදීම් කරලා එයාගේ පෞද්ගලික සල්ලි වලින් අදිසි මිලදීම් කරනවා නම් අපිට කමන්නේ නැහැ. එයා අදිසි මිලදීම් කරන්නේ එයාගේ පෞද්ගලික මුදල් වලින් නෙමෙයි මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් 100 200 300 500 700 වලට වඩා වැඩි ගණන් ගෙවලා බෙහෙත් ගන්නෙ. ඒක මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒක නිකන් මේ හදිසි මිලදීම් ගැනීම කියලා ෂේප් වෙන්න බෑ. හැමතිතුමාගේ මොකක් හරි ওই නුවර තියෙන ඉඩමක් විකුණලා බෙහෙත් ගන්නවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. හදිසි මිලදීම් ගැනීම ඕන මිලදීමක් ටෙන්ඩර් නැතුව හරි. මේක එහෙම එකක් නෙමෙයි. මේ කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒ බදු මුදල් තමයි පාවිච්චි කරන්නේ හදිසි මිලදීම් ගැනීම කියලා වැඩි මුදලකට බෙහෙත් ගන්න. ඒ අරහන් ලැබෙන කොමිස් මුදල කාටද යන්නේ කියන එක තමයි අපි මේ ප්‍රශ්න කරන්නේ. ඒ ප්‍රශ්නේ තේරුම් අරන් උත්තර දෙන්නේ නැතුව මේ මාධ්‍යවේදීන් අරන් ගිහිල්ලා ලොකු හෝටල් වලට කාගේ මුදල්ද දන්නේ නැහැ. ඒවට කවුද ස්පොන්සර් කරේද අපි දන්නේ නැහැ. ඒ මුදල් වියදම් කරලා බලනවා මේ කතාව වෙන පැත්තකට හරවලා. ඒ හින්දා අපි කියන්න ඕනේ විශේෂයෙන්ම ද අපි දැක්කම දැන් පෞගිය කාලේ ද මම පෙන්වන්න අපිට කියන්න පුළුවන් ද රුපියල් 800 දෙන එසමලෝල් පෙත්ත 7000කට විකුණන ඉඩ දීලා තියෙනවා. රුපියල් 7000ට විකුණන ඉඩ දීලා තියෙනවා. රුපියල් 800 එසමෝල් බෙත් හරි ඊළඟට අර එරිත්‍රෝපොයිටින් 2000 IU එක ඒ යුනිට් එකට වඩා 30 ගුණයකින් ඒ එරිත්‍රෝපොයිටින් පොයිටින් කියන 1000 IU එක විකුණන ඉඩ දීලා තියෙනවා 35 ගුණයකට වඩා මිල වැඩි කර හරි එතකොට දැන් එකම සමාගමේ එප්සෝන් ඖෂධය එකම සමාගමෙන් ගන්න පැකට් දෙකක් අතර මිලේ වෙනස 50 ගුණයකින් බව අපිට පේනවා ඒ මිලදී ගන්න 50 ගුණයකින් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ ඔක්කොම ගසා ගන්න මේ අහිංසක රෝගීන්ගේ සල්ලි. ඊළඟට මේ බාල බෙහෙත් නැයි කියලා කියනවා. එහෙමනම් ලියාපදිංචි නොකර ඖෂධ ගෙනල්ලා ඒවා විකුණන්න ඉඩ දුන්නේ කවුද? ඒව වලින් ජීවිතහානි කොච්චර වෙලා තියෙනවද? ඒ කොහොමද එනම් කියන්නේ බාල බෙහෙත් නැයි කියලා. ලියාපදිංචි නොකර බෙහෙත් ගෙන්නන්න ඉඩ දුන්නානේ කාගේ බලපෑමද? අපි ආනවා මේ NMR එකේ ඒක ගේන්න දුන්නේ ඇමතිතුමාගේ බලපෑමද? කවුද ඒ සමාගම්? බෙහෙත් වර්ග ගෙනාපු සමාගම් කවුද? ඒ සමාගම් ටික එලි කරන්න. අපිට බලා ගන්න පුළුවන් කවුද ඒ සමාගම් 3-4 කියන. කවුද ඒගොල්ලන්ට අවසර දීලා තියෙන්නේ? ලියාපදිංචියෙන් තොරව බෙහෙත් ගේන්න. ඒ බෙහෙත් තමයි වෙළඳ පොළට ගිහිල්ලා මිනිස්සුන් සමාජායගේ ජීවිත නැති වුණා බෙහෙත් වර්ග. ඒවා අන්තිමට ඉවත් කරන්න ඕන. ලියාපදිංචි නොකරගෙන යන ඉඩ දීලා. එතකොට මේ වගේ ගැටලු ඊළඟට අපි දැක්ක පෞගියදා ජනාධිපතිතුමා අර ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 500කට පමණ වංචාවක් සිද්ධ වෙන්න ගියා. සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රතිජීවක ඖෂධ පළවෙනි වංචාව කරන්න යනකොට පළවෙනි ටෙන්ඩරේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. නමුත් මොකද උනේ? ආයි ඒ ටෙන්ඩරේ දාලා ආයි ඒ සමාගමටම රුපියල් මිලියන 1200කට ඒක ලබා දුන්නා. ජනාධිපතිතුමා නැවැත්තුව මේක ආයි දුන්නා. ඉතින් අපි දන්නේ නැති අපි ඒකයි ජනාධිපතිතුමාට කියන්නේ මේ හොර නඩයත් එක්ක එකතු වෙලා මේක තව විනාශ කරන්න එපා. ඒ ජනාධිපතිතුමා අල්ලන හොරෙකුත් නැහැ. ජනාධිපතිතුමා ආග බලාගෙන ඉන්න හොරගම් කරන්න ඉඩ දීලා ඒක මේක විසුරුවන්න කියන්නේ ඒකටයි. ඒකයි අපි කියන්නේ මේක විසුරුවන්න කියලා. ජනාධිපතිතුමා අල්ලන හොරෙකුත් නැහැ නේ. ජනාධිපතිතුමා හොරගම් නවත්තන්නේත් නැහැ. එයා හොරගම් කරනකොට ආග බලාගෙන ඉන්නවා. ඇයි විලා ඊළඟට කියනවා පාර්ලිමේන්තුවේ උත්තරිතයි මම පාර්ලිමේන්තුවෙන් විතරයි අහන්නේ. ආ පාර්ලිමේන්තුවේ තමයි අධිකරණ බලය තියෙන්නේ කියලා ජනාධිපතිතුමා අපිට කියනවා. ජනාධිපතිතුමා කිසිදු උත්සාහයක් දරලා නැහැ අද වෙනකම් එතුමාගේ මේ අවුරුද්දක කාලය තුල මේ රටේ වංචා දූෂණය නවත්තන්න. ඒ සිද්ධ වෙච්ච වංචා දූෂණ ගැන හොයන්න ජනාධිපතිතුමා කිසිදු ආකාරයක පියවරක් කරන්නේ නැහැ. ඒක තමයි ජනාධිපතිතුමා නවත්තපු ටෙන්ඩරේ කොහොමද නැවත කියලා දෙන්නේ.
ඒක ජනාධිපතිතුමාට කරගන්න බෑ. ජනාධිපතිතුමා මේ හොර කල්ලි හිලකාරයෙක් බවට පත් වෙලා ඉන්නේ. මේ කණ්ඩායම එයා කණ්ඩා ජනාධිපතිතුමාව පාලනය කරන තත්ත්වයක් තියෙනවා. ඒකයි අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට කිසිදු ආකාරයේ සෙතක් වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ එකම සෙත තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට එයාගේ කාලය ඉවර වෙනකන් ජනාධිපති වෙලා ඉන්න පුළුවන්. එයාට නම් සෙතක් හම්බෙන්නේ. රටේ ජනතාවට කෙසේ වෙතත් ජනාධිපතිතුමාට සෙතක් තියෙනවා. මොකද මුන් ඔක්කොම ජනාධිපතිතුමාව ආරක්ෂා කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාට ටර්ම් එක ඉවර වෙනකන් ඉන්න පුළුවන්. මොකද උන් දන්නවා ජනාධිපතිතුමා කවදාවත් උන්ගේ හොරකම් නවත්තන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල වලට අකුල් වෙලන්නේ නැහැ. ජනාධිපතිතුමා යාගේ වැඩ ටික කරගෙන යනවා. යාගේ වැඩේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ව සතුටුස කරන්නේ මේ වැඩ පිළිවෙල යනවා. පෝට්ටුවේ කණ්ඩායමේ එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල යනවා. ඒක තමයි අපි නිතර කිව්වේ මේ පාර්ලිමේන්තුව කිසිදු ආකාරයේ ජනතාවගේ මැන්ඩේට් එකක් තියෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව ජනතා මතය නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ජනතා මතය අවෝසි වෙලා ඉවරයි. නමුත් ජනාධිපතිතුමා අද ඇවිල්ලා අපිට කියන්න උත්සාහ කරනවා මේ පාර්ලිමේන්තුව වලංගුයි කියලා. අපි කියනවා මේක වලංගු නෑ. මේක වලංගු නැත්තේ පළවෙනිම කාරණාව තමයි මේ පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න 2019 ඡන්ද මහ ඡන්දෙදී මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරන්න කියලා තමයි මේ පාර්ලිමේන්තුවේ දා මැන්ඩේට් එක ගත්තේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිකමෙන් අයින් වුණාට පස්සේ ඒ මැන්ඩේට් එක ඉවරයි. ඒ ජනතාවගේ වලංගුභාවය නෑ ඒක. ඊළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාම එදා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන ආපු කණ්ඩායම අද දෙකට බෙදිලා ඉන්නේ. 43ක් වාඩි වෙලා ඉන්නවා අපි ආවේ සෞභාග්‍ය දැක්ම කියලා. ඊළඟට අනිත් කට්ටිය 120ක් විතර වගේ ඉන්නවා අපි දැන් ඉන්නේ යලි පිබිදුම ශ්‍රී ලංකා එක කියලා. නමුත් මැන්ඩේට් එක හම්බුනේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න. ඒතොර ඒ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න බැරි නම් වෙන වෙන දේවල් කරන්න මේ පාර්ලිමේන්තුවට ජනතාවගේ වරමක් ලැබිලා නැහැ. ඒකයි අපිත් එක්ක රාජපක්ෂලට විරුද්ධව තරඟ කරපු සමගි ජන බලවේගයෙන් ඡන්ද අරගෙන 7 දෙනෙක් විතර ගිහිල්ලා අද රාජපක්ෂලත් එක්ක වාඩි වෙලා හැමදිකම් දරාගෙන ඉන්නේ. ඒක කරන්න නෙමෙයි ජනතාව වරම දුන්නේ. ඒකයි අපි කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුවේ වරමක් නැහැ කියන එක. මේක විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක්. ජනතාවගේ වරම විකෘති කරපු පාර්ලිමේන්තුවක්. ඒ හින්දා තමයි අපි ජනාධිපතිවරයාට කියන්නේ යාට විවස්ථාවෙන්ම බලය ලබා දීලා තියෙනවා. විකෘති වෙච්ච හා රටේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා නම් විසුවාරින්න ජනාධිපතිතුමාට බලය ලබා දෙනවා. අපි කියන්නේ ඒ බලය පාවිච්චි කරන්න. අපි ජනාධිපතිතුමා කියන්නේ ඒ බලය පාවිච්චි කරන්න. ඒ බලය පාවිච්චි කරන්නේ නැතුව ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අර පොහොට්ටුවේ බලයක් තියෙන පාර්ලිමේන්තුව ඉස්සරහට ගෙන යන්න ජනාධිපතිතුමා වැඩි කරගෙන යනවා. අපිට පේන්න තියෙන්නේ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට වඩා පොහොට්ටුවට ආදරෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ හින්දා තමයි පාර්ලිමේන්තුව එයා ආරක්ෂා කරනවා. එයා විල ඒක ආරක්ෂා කිරීම විතර නෙමෙයි ඒක වෙනුවෙන් ජනාධිපතිවරයා කතා කරනවා. ඒකයි අපි ජනාධිපතිතුමාට කියන්නේ මේක විකෘති. මේ පාර්ලිමේන්තුවේ මැන්ඩේට් එක ඉවරයි. මේකේ ජනවරම ඉවරයි. ඕක පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ තියෙන්න පුළුවන් අවුරුදු 4-5ක් යන්න පුළුවන් කියලා. ඒ එකම තමයි ව්‍යවස්ථාවෙන් බලය ලබා දීලා තියෙනවා. අවුරුදු 2-3කට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්. ඒ දීලා තියෙන මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වුණාම ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්. ඒක තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්නේ. එතුමා දැන් ඒ බලය පාවිච්චි කරලා මේ රටේ ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. නැවත තමන් කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන්න ඕනේ. එතුමා ඒක ලබා නොදී බලහත්කාරයෙන් මේ පාර්ලිමේන්තුව රඳවා ගැනීම තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් රඳවා ගැනීම තුළ තව තව මේ රටේ අර්බුදේ නිර්මාණය වෙනවා හැරෙන්න වෙන දේවක් නම් වෙන්නේ නැහැ.